සමග ජන බලවේගේ ආර්ථික විද්‍යා පිළිබඳ විතර කතා කරන උගත් මිත්‍රයා, මගේ පාර්ශවයේ මිත්‍රයෙක්. එතුම අද ඉතාමත් ආවේගශීලී කතාවක් කරනවා බලා ඉන්න ලැබුණා. එතුම කිව්ව ආකාරයට මගේ හදවතින් කළ කතාවක්ද කියලා මම දන්නේ නැහැ. මම දකින්නේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ හදවතින් කළ කරන කතාවලට වැඩිය මොලෙන් කරන කතා. මේවා හැන්සාඩ් ගත වෙනවා. අවුරුදු 100කිනුත් මේවා තවත් කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසාම තවද අපි කතා කරන්නේ විශේෂයෙන්ම 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් අපිට ගන්න පුළුවන් මේ 2022 සිට මේ රාජ්‍ය නායකය ආපු ගමනේ ධනාත්මක තත්ත්වය පිළිබඳ අපිට කොතෙක් අදහසක් ගන්න පුළුවන්ද කියන එක තමයි මදුර විතාන මන්ත්‍රීතුමා ගෙනාපු විවාදය. ඒ විවාදයට කතා කරද්දී, වාර්තාව පිළිබඳ කතා කරද්දී අපිට විශේෂයෙන්ම සංඛ්‍යාලේඛන අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සංඛ්‍යාලේඛන පිළිබඳ ඉතාම හොඳ තහවුරුවකින් අපි මේ සභාවට කරුණු දැක්විය යුතුයි. ඒක හදවතින් කතා කරලා හරියන්නේ නැහැ කතානායකතුමනි. ඒක අවශ්‍ය වෙන්නේ නිවරදි දශමයට සංඛ්‍යාලේඛනය මේක හැන්සත් ගත වෙනවා. ඒ නිසා අපි එහෙම කතා කළ යුතුයි. ඒ වගේම අපි ඒ කතාව ගැන කතා කරොත් එතුමා කළ කතාවෙන් වැඩි ප්‍රමාණයක 25-30% මේ පාවිච්චි කළේ භාවිතා කළේ ඇයි අර රට අමාරු වැටුණු වෙලාවේ එතුමාලා මේ රට භාරගත්තේ නැත්තේ කියන කාරණාව පැහැදිලි කරන්න. විවිධ දේවල් කිව්වා. විවිධ වැඩසටහන් එතුමාලා ඉදිරිපත් කළා. නීතිඥ සංගමේ මේ ඉදිරිපත් කළ කරුණු මත මේ තමයි මේ ඔවුන් රට බාර ගන්න සූදානම් වුණේ. තවත් දේවල්. හැබැයි මේ ඒ සියල්ලම අර අපේ ගමේ කේමරට යටත් වෙනනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි කියන්නේ නොකෙරෙන තොවිලට කෝඳුරු තෙල් හත්පට්ටේ තවත් පොඩ්ඩක් ඕනේ කියලා. මොකද මේ ගුරා ගිහිල්ලා තොවිල කරන්න හදනවා, ගුරාට තේරෙනවා මේක කරන්න බෑ. එයා කියනවා මේ ලෙඩාගේ ගෙදර අයට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනේ. ඔතුමා දන්නවා කෝඳුරු තෙල් හොයන්න හරි අමාරුයි. කෝඳුරුවා කියන්නේ ඇහැට පේන්නේ නැති සතෙක්. එයාගේ තෙල් මන්දක් නැහැ. හැබැයි හත්පට්ටෙම හොයලා දුන්නත් එයා ඊට පස්සේ කියනවා හත්පට්ටි හරි හත්පට්ටි දින තව පොඩ්ඩක් ඕනේ. ඒ තව පොඩ්ඩක් හොයලා දුන්නොත් කියලා නැහැ තවත් පොඩ්ඩක් ඕනේ. ඇයි ඒ? ගුරා බයයි මේ තොවිල කරන්න. යකාගේ සැර දැක්කාම එයා පස්සේ ගහනවා. ඒක තමයි මේ ගමේ කතාවක්. හැබැයි මේ 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 කාරණාවලට ඉතාම හොඳට මේවා ගැළපෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා විවිධ හේතු මත ඔවුන් මේ කතා හරිය බයද, තමන් ගැන විශ්වාසයක් නැතිකමද, විවිධ විශ්ලේෂණ කරන්න පුළුවන්. හැබැයි බාරගත්තේ නැහැ. ඒ නිසා අපි මේ කතාව පටන් ගත්තේ යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම බාර නොගත්තා නම් කියන තැන ඉඳලා. අන්න එතනින් තමයි අපි මේ කතාව පටන් ගන්න ඕනේ. එතුමා මේ කෝඳුරු තෙල් හොය හොය හිටියේ නැහැ. තනි මිනිස්සෙක් මේ මුළු වගකීම බාරගත්තා. ඒ බාර නොගත්තා නම් අද මේ විවාදේ කරන්න මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉතුරු වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙනම් අපිට ගහක් යට තමයි මේක කරන්න වෙන්නේ. තව දවස් දෙකක් ගියා නම් ඉසිද්ධි සිද්ධ වෙනවා. මේක ගිනිපත් වෙනවා. මේකට කිසිම ක්‍රමයක් නැති පාලනයක් නැති කණ්ඩායම් මේකට ඇතුල් වෙනවා. එහෙනම් අද ඔය විවාදේ කරන්න මේ කරුණු දක්වන්න මේ සුරංගනා කතා කියන්න මේ ගොඩනැගිල්ල නැහැ. අන්න එතනින් පටන් ගන්න තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේක විශ්ලේෂණය කරන්න, කතා කරන්න අයිතිවාසිකමක් යුතුකමක් තියෙන මේ රටේ ජනතාව වෙනුවෙන්. අපි කතා කරන්නේ මේ ආර්ථික කාර්යසාධනය ගැන කිව්වොත් පැහැදිලිව තියෙනවා 2023 10.7% ඍණ වෙච්චි ආර්ථිකය 2024 මේ කියන කාල පරිච්ඡේදයේ 5.3% මේ ධන වුණා කියලා. ඉතින් මේක ආර්ථිකම වශයෙන් ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි ඉතා පැහැදිලි ජයග්‍රහණයක්. 10.7% මේ අවාසි පැත්තට ගිය ආර්ථිකයක් වාසි පැත්තට 5.3%කින් ඇවිල්ලා තියෙනවා. අපේ රට සාමාන්‍ය ජනතාවත් එක්ක කතා කරොත් ඉතින් මේ දශම ගාන අපි මේ හරියටම කියන්න අවශ්‍යයි. ඒ නිසා ඒක හදවතින් නෙවෙයි කියන්න ඕනේ නැත්තේ. සංඛ්‍යාලේඛන ඇතුව මේ රටේ තව අවුරුදු 50කින් 100කින් මේ හැන්සාඩ් එක බලන කෙනෙකුට මේක පැහැදිලි වෙන්න. දැන් මේකේ කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන වශයෙන් ඉදිකිරීමේ කර්මාන්තය, පතල්හා කැඳින් කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තය යන උපාංශයන් වර්ධනය හේතු කොටගෙන 2023 වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළද 124.3% සංකෝචනය. 2023 124.3% මේ කියන කර්මාන්ත සංකෝචනය වුණා. අඩු වුණා ඊළඟ ඊට පෙර වර්ෂයට වඩා 24.7% කියන්නේ 4%ක් අඩු වුණා. ඒ කියන අංශයේ නිෂ්පාදනය
හැබැයි 2024 මේ කාල පරිච්ඡේදයේදී 11.8කින් මේක ධනාත්මක පැත්තට ආවා. ඉතින් මේවා සංඛ්‍යාත්මකව අපි මේ රටේ ජනතාව එක්ක කතා කරන්න ඕනේ. මේවා නිකම්ම මේ අහක බලන ඉඳලා නිකන් තර්ක කර කර ඉඳලා නිකන් මේක බාර නොගෙන ඉඳලා වෙච්ච දේවල් නෙවෙයි. නායකයෙක් බාර අරගෙන හරි වැඩපිළිවෙලක් ඇතුව ඒ නායකයට උදව් කරන්න කැමති මිනිස්සු පිරිසක් විවිධ පක්ෂවල වෙන්න පුළුවන්. එකතු කරගෙන ගිය ගමනක් නිසා තමයි අපි මේ ධනාත්මක කරුණු අද මේ සභාවේ සංඛ්‍යාත්මකව කියන්න අපිටත් වාසනාව ලැබිලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක කියන වාර්ෂික ලක්ෂමණය පදනම් මත කොළඹ පාරිභෝගික මිල දර්ශකය වෙනස්කම් මගින් ගණනය කළ මතුපිට උද්දමනය 2024 දවසේ ජනවාරි මාසයේ 24 ජනවාරි මාසයේදී තිබුණ 6.4ක මේ උද්දමනයක් ඒක ජූනි මාසෙනොට 1.7ක් දක්වා පහත වුණා කියලා. 1.7ක්. අමතක කරන්න එපා අපි 2022 70%ක බඩු වැඩිවීමක් උද්දමනයක් තිබුණා. ඒක තමයි 2024 ජූනි මාස වෙනකොට මේ වාර්තාව කියන්නේ 1.7 දක්වා අඩු වෙලා තියෙනවා කියලා. ආහාර උද්දමනයේ 95%. මේක පුන පුනා කියනවා අපි. හැබැයි කිය යුතු කාරණාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2024 වසරේ පළමු මාස වය තුළදී මේ වාර්තාවේ තියෙන පරිදි අපනයන් ඉපෙයිම් ඇමරිකානු ඩොලර් මිලියන 6144.4ක් දක්වා 104.7ක වර්ධනයක් තිබුණා කියලා. මේ විවිධ ප්‍රශ්න අපි කියද්දී අපනයනේ 4.7කින් 2020ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. විධිමත් මාර්ග හරහා මුදල් ප්‍රේෂණය කිරීම දිරිමත් කිරීමට රජය ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ මෑත වසරවලදී විදේශ රැකියා සඳහා පිටත්වීම ඉහළ යාම නිසා 2023 වසරේ පළමු මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 10,00,000 2022.6ට සාපේක්ෂව 2024 වසරේ සාමාන්‍ය කාල පරිච්ඡේද තුළදී ඩොලර් මිලියන 3,144ක් අපිට රටට ලැබුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අමතක කරන්න එපා මේ අද මේ රාජ්‍ය බලය ගැන කතා කරන සමහර අය විදේශයන්ට පණිවිඩ යවුවා රටට එවන්න එපා ප්‍රේෂණයන් මේ රට වැටෙන්න ඉඩ දෙන්න කියලා. අන්න එවැනි තත්ත්වයක් තුළ ඒ සියලු අභියෝග මැද්දෙ තමයි අපි මේ වර්ධනය ළඟා කරගෙන තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය සහ ප්‍රංශයන් රටවලින් සංචාරක පැමිණීම වැඩිවීමත් සමග සංචාරක ඉපැයීම් 2023 වසරේ පළමු මාස 6 තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 875යි අපිට ලැබුණේ. හැබැයි මේ 2024 අපි මේ වාර්තාවත් එක්ක කතා කරන කාල සීමාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,556.6ක් අපි අරන් තියෙනවා. 80%ක වර්ධනයක් 2023 පළවෙනි මාස 6ට වඩා 2024 පළවෙනි මාසයේදී සංචාර කර්මාන්තයේ ඉපැයීම් වලින් 80%ක වර්ධනයක් අපි ලබලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේවා කතා නොකළ යුතු දේවල්ද? රටක් වශයෙන් තීරණ ගන්න ජනතාවකට රටක් ගැන හැබෑ අවබෝධයෙන් හිතන කණ්ඩායමකට මේක ඉතාම වැදගත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2024 වසරේ පළමු මාසය තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන කිව්වොත් රාජ්‍ය ආදායම අපි රාජ්‍ය ආදායමත් එක්ක තමයි ප්‍රශ්නකට මුහුණ දුන්නේ. අපි 8.3ක් හොයලා 20ක් වියදම් කරන්න ගියා. එතනින් තමයි අර්බුදය නිර්මාණය වුණේ. දැන් අපි කියනවා මේ වාර්තාව අනුව සමස්ත රාජ්‍ය ආදායම 23 වසරේ පළමු මාසය තුළදී රුපියල් බිලියන 1,314.9ට සාපේක්ෂව 2024 වසරේ එම කාල පරිච්ඡේදය තුළදී බිලියන 1,860ක් 141ක වැඩිවීමක් අපි ලබා ගත්තා කියලා. අපි මේ කියන අනිකුත් කාරණා බදු දැලෙන් රිංගන අයට දැල ශක්තිමත් කරලා දැල එලන එක, අලුතෙන් බදු හඳුන්වා දෙන එක, ඒවා විතරක් නෙමෙයි මේ රටේ තිබුණු බදු සංහිතුවේ තිබුණ අසමතුලිතතාවය. අපේ 80%ක් වක්ර බදු වෙනකොට 120%යි ඍජු බදු තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කියන්නේ හැම මිනිස්සියම ගෙවන බද්දෙන් තමයි අපි මේක රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන තියෙන්නේ. හැබැයි ඒක දැන් අපි 70%කට අඩු කරගෙන තියෙනවා. අපි ඉලක්කය 60%කට අඩු කරගන්න ලෝකෙ දියුණු රටවල් වාගේ. ඒ නිසා මේවා දිහා බලා ඉඳලා කතා කරන්න හරීම පහසුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේ කියන හැමදේම බදු දැල පුළුල් කිරීම, බදු දැල ශක්තිමත් කිරීම, නොගෙවෙන අයගෙන් අය කර ගැනීම, මේ සියල්ල කෙරෙහි උපරිම අවධානය යොමු කරන අතරේ තමයි අපි මේ රාජ්‍ය ආදායම මේ ආකාරයකට වර්ධනයක් ළඟා කරගෙන තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. asianmirror.lk